මෙන්න මගේ කුවෙට් එකේ පෝච්චි වගාව. තක්කාලි මේ ඔක්කොම පෝච්චි වල හිටවල තියෙන්නේ. කෘතිම පොහොර නැහැ. මේ බීලුණු අමුමිරිස් තාම මේ පොඩි පැල ඒවට කරල් ලැබිලා තියෙනවා. තක්කාලි මේ නිවිතිය පේනවද? නිවිතිය මේ ඔක්කොම පොඩි තවානක් දාලා පැල අරගෙන පෝච්චි ගෙනල්ලා ඒවට පෝර පසුයි වැලි පසුයි එකහු කරලා වැලි මිශ්‍රණය එහෙම තමයි හදලා තියෙන්නේ. මේ නිමිතිය තක්කාලි වම්බට තියෙනවා. මේ තියෙන වම්බට තවම පැල වම්බටු. මේ තියෙන ජර්ජීර් කියලා මෙහි කන జాතියක් මෙහි ඉන්න. මේ තියෙන මඩ පොරටියක් තියෙනවා උඩින් දැම්මා. මොකද මේ වෙයි ලංකාවේ වගේ පස එච්චරම සරු නෑ. පොහොර ගතියක් නෑ. මොකද මේ ඒකට හේතුව තමයි මෙහි පොළවේ සුද්‍ර ජීවීන් නැහැ. කුවිට් එකේ පොළවේ සුද්‍ර ජීවීන් නැහැ. ඒ කියන්නේ තමයි සාමාන්‍යයෙන් කොළ වැටුණාට බිමට කොළ දිරාපත් වෙන්නේ නැහැ. අපේ ලංකාවේ නම් කොළ දිරාපත් වුණාම කොම්පෝස්ට් කරන්න පුළුවන්. මේ දිරාපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පොළවේ පාංශු ජීවීන් නැහැ. මේ පාංශු ජීවීන් නැති හින්දා ඔයගොල්ලෝ දන්නවා පාංශු ජීවීන් නැති වුණාම මේ කොම්පෝස්ට් කරන්න බෑ. දිරාපත් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. පේනවද? ඔන්න වගාව ඔක තමයි ලංකාවේ කට්ටියගේ තියෙන දක්ෂතාවය. කොතන ගියත් වැලි පොළේ වුණත් හදන්න පුළුවන් ඕනම දෙයක්. ඒ තමයි අපේ කට්ටියගේ තියෙන විශේෂත්වය. පේනවද ගස් හැදලා තියෙන ලස්සන? තව මේ මල් එනවා එක දෙක. මේ තියෙන මල්, මේ තියෙන මල් ඇවිල්ලා. තව මේ සාර්ථකම නෑ. තව මේ ඵලෙ. පේනවද ගස් හැදලා තියෙන ලස්සන? තව මේ මල් එනවා එක දෙක. මේ තියෙන මල්, මේ තියෙන මල් ඇවිල්ලා. තව මේ සාර්ථකම නෑ. තව මේ පළවෙනි මල්. තව ඉතින් එනවා. මේ තව මෙතන මේ මල් හැදීගෙන එනවා. පොළොවේ මේ වම්බටු වන ලංකාවේ වගේම ලස්සන්ට හැදිලා තියෙනවා. මේ වට තින් අද්ගුණෙත් ඕන. ඒ වගේම ඒක ගැන දැනුමක් තියෙන්නත් ඕන. වගාව ගැන දැනුමක් තියෙන්නත් ඕන. නැත්තම් මේ ඔක්කොම හදයිනේ මෙහි. මේ මම වගේ කාමරේ ඉස්සරහා තමයි මේ හදාගෙන තියෙන්නේ. ඉඩක් තියෙන ඉඩ තියෙන ප්‍රමාණය හදලා තියෙනවා. පේනවද? ඉන්න ඔහොමයි අපි වැල්ලේ තක්කාලි හිටවන්නේ. කාන්තාරේ තක්කාලි